नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदाति शरणयामि। साधु साधु साधु। අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරුදේව උත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. අවට විහාරස්ථානවල වැඩවාසය කරන ගෞරවනීය මහා සංඝරත්නයේ නවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනා මාලාවේ තවත් වැඩසටහනක් මහකනදරාව ධර්මපාල කනිෂ්ඨ විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී මේ මොහොතේ සිද්ධ වෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරනවා මේ ඉපදෙන මැරෙන සසරේ අනන්ත අප්‍රමාණ වාරයක් ගණන් කරන්න බැරි තරම් වාරයක් අපි මැරිලා තියෙනවා. අපි ඉපදෙනවා මැරෙනවා, ඉපදෙනවා මැරෙනවා, මේක තමයි අපිට හැමදාම සිද්ධ වෙච්ච දේ. ඉපදුන නිසා මැරෙන්න වුණා, මැරුණ නිසා උපදින්න වුණා, ආයේ ඉපදුන නිසා මැරෙන්න වුණා. මේක තමයි අපිට වුණ දේ. ආරම්භක කෙරවලක් පනවන්න බැරි, පටන්ගත්තු තැනක් පෙන්වන්න බැරි සසරක ඔබ මම දුක් විඳ විඳ දුක් විඳ විඳ ගමන් කරනවා. පින්වත්නි, පටාචාරා කියන්නේ දුක් විඳපු කාන්තාවක්. තමන්ගේ ස්වාමියා මැරිලා, දරුවෝ දෙන්න මැරිලා, අම්මා තාත්තා සහෝදරයෝ මැරිලා, ඒ වගේම ඇඳිවත නැති වෙලා පිස්සියක් වුණා පටාචාරා. පටාචාරාට ඒ මරණය, ඒ අත්දැකීම, ඒ බිහිසුණු ස්වභාවය වාසනාවක් වුණා. පටාචාරගේ මිනිස්සයා මැරිච්ච එක පටාචාරාවට වාසනාවක්. ළමයි දෙන්න මැරුණ එක, අම්මා තාත්තා සහෝදරයා මැරුණ එක, ඇඳිවත නැති වෙච්ච එක, පිස්සියක් බවට පත් වෙච්ච එක පටාචාරාවන්ට වාසනාවක්.
එහෙම නොවෙන්න පටාචාරාව අදත් ළමයි හද හද පිස්සියක් වගේ ඒ මේ අත යනවා. කිසාගෝතමීට කිසාගෝතමීගේ මැරුණ පුතා ඉෂ්ඨ දෙවියෙක්. කිසාගෝතමී ඔහේ ඉන්නකොට මැරුණ පුතෙක් මොකද වුණේ යථාර්ථය පෙන්වුවා. කිසාගෝතමීගේ මැරුණ පුතා කිසාගෝතමීට වාසනාව ගෙනාවා. සෝපාකලාට මොකද වුණේ බාප්පලා මලමිනියක බැඳලා සොහොනක අතෑරියා. අපි හිතුවා බාප්පලා හරි නපුරුයි කියලා. සෝපාකලාට මුණ ගැහුණ බාප්පලා සසරේ හතුරෙකුටවත් මුණ නොගැසේවා කියලා බොහෝ දෙනා ප්‍රාර්ථනා කළා. ඒත් පින්වත්නි සෝපාකට හම්බෙච්ච බාප්පලා අපිට හම්බුනේ නැති නිසා තමයි අපි තාම සසරේ. අපේ බාප්පලත් එදා සෝපාක වගේ මලමිනියක අපිව ගැට ගැහුවා නම් ගෞතම බුදුරජාණන් වහන්සේ හිමිදිරි පාන්දර මහා කරුණා නෙතින් බලනකොට අපිවත් ඒ බුදු නෙතට පෙනිලා මිනියෙන් විතරක් නෙවෙයි සසර බන්ධනයෙන්ම අපිව නිදහස් කරගන්ට බුදුවරු පැමිණෙනෝ. අවාසනාවකට සෝපාකලාට හම්බෙච්ච බාප්පලා අපිට හම්බ වුණේ නෑ. ඒ නිසාම බුදුවරු අපිව හොයාගෙනාවේ නෑ. ඒ නිසාම අපි තාම සසරේ. සෝපාකට ඒ බාප්පා වාසනාවක් වුණා. රජ්ජු මාලලාට ඒ ස්වාමි දියණියවරු වාසනාවක් වුණා. එදා කෙස් රොදෙන් අල්ලලා ගහලා ඒ කෙස් කපලා වද දුන්නේ නැත්තම් බෙල්ල වටේ මාලයක් දැම්මේ නැත්තම් රජ්ජු මාලලාට බෙල්ලවල දාගන්න හිතෙන්නේ නැහැ. එහෙම නොවුනානම් රජ්ජු මාලලව හොයාගෙන බුදුරජාණන් වහන්සේලා මහගණ කැලෑවල් වලට වැඩම කරන්නේ නැහැ. පින්වත්නි මහා බිහිසුණු බවක් ඇති වුණාට ඒ බිහිසුණු බව එයාලගේ ජීවිතේට මහා සැනසෙල්ලක් ගෙනාවා. සාමාන්‍යයෙන් කෙලින් ගලන ගඟක් බලන්ට කවුරුවත් යන්නේ නැහැ. ඒකේ කිසිම හැඩක් නැති නිසා ඒ ගඟ ටිකක් බිහිසුණු වෙලා ඇදට ගලනකොට ඒ ගඟේ පෙන විසිරිලා නැගෙන රැලි බලන්ට ඉඳ හිට මිනිස්සු යනවා. ඒ ගඟ එක පාරම කඩාගෙන වැටෙනවා බිහිසුණු විදිහට. කඩාගෙන වැටෙන ස්වභාවයේ බිහිසුණු වෙන්ට වෙන්ට ඒ බිහිසුණු බව තුලින් නිර්මාණය වෙන දියැල්ල බලන්ට ලෝකයාම එතෙන්ට පැමිණෙනවා. බිහිසුණු බව වැඩිවෙන්ට වැඩිවෙන්ට දියැල්ලේ තියෙන අලංකාරය වැඩි වෙනවා. ඒ වගේම තමයි පටාචාර ලගේ කිසාගෝතමී ලගේ සෝපාකලාගේ ජීවිතවල බිහිසුණු බව වැඩිවෙන්ට වැඩිවෙන්ට ඒ ජීවිත බැබලෙන්ට පටන් ගත්තා. අපිට එහෙම බිහිසුණු බවක් සසරේ නොලැබුණ නිසා හිතූ පැතූ දේ සමහර විට ලැබුණ නිසා අපිට එවන් සැනසෙල්ලක් සොයා යන්ට හිතෙන්ට නැතුව ඇති. පටාචාරල නිවි සැනසුන, කිසා ගෝතමීල නිවි සැනසුන, සෝපාකල නිවි සැනසුන ඒ උත්තරීතරමා නිවන අපිට බොහෝ දුර වුණේ අපේ ජීවිත එහෙම වුණේ නැති නිසා. පින්වත්නි අපි හොඳට මේ ගැන හිතන්ට ඕනේ. කඩාගෙන වැටුණ ජීවිතේ ලස්සන බවට පත් වුණා. කඩාගෙන වැටුණ ජීවිතේ ලස්සන වුණා. උප්පලවන්නා කියන්නේ කඩාගෙන වැටිච්ච ජීවිතයක්.
උප්පලවන්නා තමන්ගෙම පුතත් එක්ක තමන්ගෙම දුවත් එක්ක තුන් දෙනා එකට එකගේ ඉදීග කෑවා. දන්නේ නෑ දුවයි පුතයි ඉන්නේ කියන්ට. එකම ස්වාමියාගේ සම බිරිඳ විදිහට තමන්ගේ දුවයි අම්මයි එකට දීග කෑවේ උප්පලවන්නගේ කඩාගෙන වැටුණ ජීවිතේ. ඒත් මේ බුද්ධ ශාසනේ ඉර්ධිමත්ම භික්ෂුණීන් අතර අග්‍ර වෙන්නේ ඒ කඩාගෙන වැටිච්ච ජීවිතේ. වැටෙන වැටෙන ගානේ නැගිටපු ඒ ජීවිත මේ ලෝකේ උත්තරීතර බවට පත් වුණා. ඒ ජීවිත කොච්චර උත්තරීතරද කියනවනම් අවසන් සිරුරු දරාගෙන පිරිනිවන් පෑව උත්පලවන්නලාගේ හාල්ලැටයක් තරම් පුංචි ධාතුන් වහන්සේලා ගේ මැද්දෑවේ රත්තරන් කරඬුවල මැණික් ආසනවල වඩා හිඳුවලා උදේ හවස උත්පලවන්නලාලා වගේ වෙන්ට බැරි වෙච්ච කඩාගෙන වැටිච්ච ජීවිත අහිමි වෙච්ච අපේ අය දත් වන්දනා කරනවා ඒ උත්පලවන්නලට. කඩාගෙන වැටුණ නිසයි වන්දනීය වුනේ. බිහිසුණු බව වැඩි වුණ නිසයි වන්දනීය වුනේ. ඒ හැම තැනකම වාසනාව ලැබුණේ බුදු කෙනෙක් මුණ ගැහුණ නිසා. ඒ හැම චරිතයකටම බුදු කෙනෙක් මුණ ගැහුණා. බුදු කෙනෙක් මුණ ගැහෙන්ටයි එවන් බිහිසුණු බවක් එවන් දුෂ්කර බවක් ඒ ජීවිතවලට ලැබුණේ. යථාර්ථය අවබෝධ කරන්ට බුදු කෙනෙක් මුණ ගැහෙනදා ඉපදෙන එක දුකයි කියනකොට හොඳට තේරෙන්න තමයි ඒ දුක හොඳට දැනුනේ. බුදු කෙනෙක් මුණ ගැහෙනදා වයසට යන එක දුකයි කියලා කියලා දෙනකොට ඒක හොඳට වැටහෙන්න තමයි ඒ දුක හොඳට තේරුනේ. මරණය දුකයි කියලා දැනගන්න තමයි බුදුවරු දේශනා කරනකොට මරණය හොඳට අත්දැකීමක් බවට ජීවිතේට ළඟා වෙලා තිබුණේ. ඇට මිදුළු වලටම දැනුණ මරණයේ දුක. ඒ නිසා මරණය දුකයි කියනකොට උත්පලවන්නලාට තේරුණා. පටාචාරලට වහා වැටුණා. කිසා ගෝතමිලට එසැනින් අවබෝධ වුණා. මරණය දුකයි කියනකොට මරණය දැකපු නිසා. ඒ වගේම පින්වත්නි කැමති දේ ලැබෙන එක කැමති දේ නොලැබෙන එක දුකක්, අකමැති දේවල් ලැබෙන එක දුකක්, ප්‍රිය අයගෙන් වෙන්වෙන එක දුකක්, අප්‍රිය අයත් එක්ක එකතු වෙන්න වෙන එක දුකක් කියලා දේශනා කරනකොට වහා වැටහෙන්ටයි කිසා ගෝතමී ලගේ, පටාචාර ලගේ, උප්පලවන්න ලගේ ප්‍රිය අය වෙන් වුණේ, අප්‍රිය අයත් එක්ක එකතු වෙන්න වුණේ. කැමති දේ නොලැබී ගියේ, අකමැති දේ ලැබුණේ උප්පලවන්නලාට පිරිනිවන් පාන්ට, පටාචාරලට පිරිනිවන් පාන්ට, කිසා ගෝතමීලට පිරිනිවන් පාන්ට මග කියන්ටයි ඒ සියල්ල සිද්ධ වුණේ. එහෙම නොවුනානම් අදත් උප්පලවන්න තමන්ගෙම පුතත් එක්ක දීග කනවා. තමන්ගෙම දුව එහා පැත්තේ තියාගෙන ඇඳ මැද්දෑවේ තමන්ගෙම පුතත් එක්ක අදත් උත්පලවන්නලා දීග කනවා. එදා එහෙම නොවෙන්ට අදත් දෙපොළතුම් පොලේ මැරෙන පුතාලා ස්වාමිවරු අරගෙන පටාචාරලා ඉක්කි ගගහා සසර යනෝ. අදත් කිසා ගෝතමීලා මැරිච්ච පුතාලට බෙහෙත් හොය හොය අබෑට හොය හොය ගෙන්ගෙට යනවා. එදා එහෙම නොවෙන්ට. ඒ නිසා පින්වත්නි සමහර දේවල් වෙනවා හොඳට. හැබැයි ඒ ඒ තැන ඒ ඒ විදිහට ඒ ඒ කාරණේ තේරුම් ගන්නට ඕනේ. ඒ ඒ තැන ඒ ඒ විදිහට ඒ ඒ කාරණේ තේරුම් ගන්නට ඕනේ. ඇයි අපිට මෙහෙම වෙන්නේ කියලා හිතනකොට
හිතන්ට නිවන් දකින්ටයි මෙහෙම වෙන්නේ. ඇයි අපිටම මෙහෙම වෙන්නේ? මෙච්චර හොඳට ඉද්දි, මෙච්චර බණහද්දි, මෙච්චර දම් පැන්දෙද්දිම ඇයි අපිටම මෙහෙම වෙන්නේ? ඒ එහෙම වෙන්නේ රැස් කරපු පින අනුමෝදන් කළානේ සුවසේ කිසි කරදරයක් බාධාවක් නැතුව මේ ගෞතම බුද්ධ ශාසනයේම නිවන් දකින්න ලැබේවා කියලා. ආන් එහෙම පතපු නිසා ඉපදීම දුකයි කියලා කියනකොටම සුවසේම ඒක තේරෙන්න ඉපදීමේ දුක ඇට මිදුළු වලටම දැනෙන්න ඒ පින කටයුතු කරලා තියෙනවා. වයසට අනේක දුකයි කියලා දෙනකොටම දැනෙන්න ඇට මිදුළු වලටම දැනෙන්න අපේ පින විසින් අපිට පරිසරය සකස් කරලා වයසට යෑමේ දුක හොඳට දැනෙනවා. මැරෙන එක දුකයි කියලා දෙනකොට ඒ මරණය ගැන හොඳට තේරුම් ගන්න, ඒ යථාර්ථය එහෙමමයි කියලා පිළිගන්න හතර වටේට මැරිලා වැටිලා ඒ මැරෙනවා කියන එක දුකයි කියලා දෙනකොට වහා වැටෙහෙන්න පහසුවෙන් අවබෝධ වෙන්න සුවසේ ඔබට නිවන් දකින්ටයි ඔබ වටේටම ඉන්න අය මැරිලා වැටුනේ. ඔබ කළ පිනට සුවසේ අවබෝධ වෙනවා මරණය දුකයි. ඔබට කැමති දේ ලැබුණේ නැහැ, ඒ කැමති දේ නොලැබීම දුකයි කියලා හොඳට තේරෙන්න ඕනේ වට. ඔබට අකමැති දේවල්ම ලැබුණා, අකමැති දේවල් ලැබෙන එක දුකයි කියලා ඔබ ඒ ඇට මිදුළු වලටම දැනෙන්න. ඔබට පෙනි ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න උනා, අප්‍රිය අයගෙන් වෙන් වෙන් එකතු වෙන්න උනා, අප්‍රිය අයත් එක්ක එකතු වෙන්න උනා. ඒ මොකටද? ලෝක යථාර්ථය දේශනා කරද්දී ඒක එහෙම්මම තේරුම් ගන්න අවශ්‍ය පසුබිම පරිසරය ඔබේ පින විසින් සකස් කරලා තිබ්බා. ඒකයි එහෙම උනේ. පටාචාරලා අවාසනාවන්ත කාලකන්ණි මූසල චරිත නෙමෙයි, ඒ කාලේ බිහි වෙච්ච අතිශය වාසනාවන්තම චරිත. කිසා ගෞතමී කියන්නේ අවාසනාවන්ත අම්මෙක් නෙවෙයි, ඒ කාලේ බිහි වෙච්ච වාසනාවන්තම කාන්තාවක්, වාසනාවන්තම කාන්තාවක්. ඒ නිසා පින්වත්නි, සමහර දේවල් තේරුම් ගන්නකොට බුද්ධිමත්ව තේරුම් ගන්න ඕනේ. ඇයි අපිටම වෙන්නේ? ඔබටම වෙන්නේ ඔබ කළ පින විපාක දෙන්න ඕන නිසා, ඔබ නිවන් දකින්න ඕන නිසා, ඔබ ගෞතම බුද්ධ ශාසනේ නිවන් දකින්න ඕනේ කියලා පත ප්‍රාර්ථනා කරපු නිසා. එහෙමනම් හොඳට හිතන්න ඔබට මේ වෙච්ච දේ. ඉතින් පින්වත්නි, පටාචාරලාගේ ඇස්පනා පිට මැරිලා වැටුණා, කිසා ගෝතමීලාගේ ඇස්පනා පිට මැරිලා වැටුණා, සෝපාකල මලමිනි මැද්දේ නිදාගත්තා, අඟුලි මාලලාගේ ඇස්පනා පිට තමන් අතින්ම මෙරුම් කෑපු අය මැරිලා වැටුණා. එතකොට පින්වත්නි, මේ සියල්ල උනේ යථාර්ථය අවබෝධ කරන්ට. පටාචාරට තරම් මරණය දැනුනේ නැහැ වෙන කෙනෙකුට. මිනිස්සයා මලා දෙපැත්තේදී ගංගාවේ දරුව මලා, අම්මා තාත්තා සහෝදරයා මලා එකම දවසේ. මේ සියල්ල සිද්ධ වුණේ එකම දවසේ. අනේ එහෙමනම් කාටවත් වෙන්න එපා. නෑ, පටාචාරලා වගේ නිවන් දකින්න ඕන හැමෝටම එහෙම වේවා. පටාචාරලා වගේ නිවන් දකින්න ඕන හැමෝටම එහෙම වෙන්න ඕනේ. එහෙම නැත්තම්
ඒ විදිහට ලෝක යථාර්ථය ගැන කියල දෙන දවසට තේරෙන්නේ නෑනේ. පටාචාරා කියන්නේ උත්තමාවියක්. මේ බුද්ධ ශාසනයේ පහළ වෙච්ච පටාචාර බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. පැවිදි වෙලා හිටන් මොකද වෙන්නේ? හොඳට දහම ඉගෙන ගන්නවා. ඉගෙනගෙන පටාචාරා ඔන්න ඉතින් සුවසේ බණ භාවනා කරනවා. සැවැත් නුවර ඇවිදගෙන ගියපු පිස්සි දැන් සුවසේ බණ භාවනා කරනවා. බුදු කරුණා නිතින් දැකලා ලැබපු උපකාර නිසා. පින්වත්නි මොකද වෙන්නේ? දවසක් පටාචාරා ළිඳ ළඟට ගිහිල්ලා වතුර බාල්දියකින් වතුර බාලා මෙහෙම වතුර බොනෝ, පැන් වළඳනෝ. එහෙම පැන් වළඳද්දී පටාචාරා වළඳන පැන්වල ඉතිරි අත දිගේ බිමට වැක්කිරෙනෝ. එහෙම වැක්කිරෙනකොට පටාචාරා පැන් වළඳගෙන ගියා. ඒ වැක්කිරෙන වතුර ටික ඉඩෝරේ කාලයක් නිසා එතනම පොළොවට යුරා ගත්තා. පටාචාරට හරි අමුත්තක් මේක. අපි වගේ වතුර බොන එක නැවැත්තුවේ නෑ. තිබහ ඉවර වුණත් සසරේ සත්‍ය සොයා යන පිපාසේ ඉවර නැති නිසා පටාචාර ආයෙ වතුර එකක් බෑවා. ආයෙත් වතුර බීවා, පැන් වැළඳුවා. ආයෙත් පැන් වළඳනකොට අත දිගේ වතුර වැක්කිරුණා බිමට. ඒ වතුර එතනම යට ගියේ නෑ. ටිකක් දුර ගලාගෙන ගිහිල්ලා වියලි පොළොවට උරා ගත්තා. පටාචාරාගේ පැම් පිපාසය ඉවර වුණාට ඒ සත්‍ය නැමැති අමෘත රසය සොයන පිපාසය ඉවර වුණේ නෑ. තව වැඩි වුණා. ආයෙත් වතුර බෑවා. ආයෙත් වතුර වළඳනවා. අත දිගේ බිමට වැක්කිරෙනවා. ඒ පාර ළඟ පොළොවේ ඉරුවෙත් නෑ. ටිකක් දුර යනකම් ඉරුවෙත් නෑ. ඈතට ගිහිල්ලා පොළොවේ වතුර කිඳා බැස්සා. මොකද වෙන්නේ? පින්වත්නි, පටාචාරා වතුර බාන එක නැවැත්තුවා. එහෙම්මම ලිංගැට්ට ළඟ පඩියේ ඉඳගත්තා. පටාචාරා කල්පනා කළා, වතුර ඉස්සරෝම බානකොට එතනම වට යට ගියා. ඊළඟ වතුර ටික දුරක් ගිහිල්ලා වතුර පොළොවට උරා ගත්තා. අන්තිම සැරේ වතුර ඈතට ගිහිල්ලා පොළොවට උරා ගත්තා. හරි පුදුමයිනේ. ජීවිතෙත් මේ වගේමනේ. ඉපදුන ගමනුත් සමහර අය මැරෙනවා. වැටුණ තැනම වතුර උරා ගත්තා වගේ. බාල කාලේ අඩු වයසෙනුත් මැරෙනවා. හරියට ටික දුරක් ගිහිල්ලා වතුර පොළොවට උරා ගත්තා වගේ. ඈතට ගිහිල්ලා වතුර පොළොවට උරා ගත්තා වගේ. බොහෝ ආවුස විඳලත් මැරෙනවා. බලාගෙන ගියාම ඉපදෙන හැමෝම කවදා හරි මැරෙනවා. අනේ මටත් උනේ මේක නේද? මගේ මනුස්සයා තරුණ කාලේ මැරුණා. දරුවෝ දෙන්න පුංචි කාලේ මැරුණා. අම්මයි තාත්තයි වයසට ගිහිල්ලා මැරුණා. මගේ සහෝදරයත් තරුණ කාලෙම මැරුණා. බලාගෙන ගියාම මැරෙන එක හැම දෙනාටම පොදු දෙයක්. පටාචාරා වෙච්ච මට විතරක් නෙවෙයි, හැම දෙනාටම මරණය පොදුයි. හැම දෙනාටම මරණය පොදුයි. ඉපදෙන එක හැම දෙනාටම දුකක්. වයසට යන එක හැම දෙනාටම දුකක්. මැරෙන එක ජාතියක් ආගමක් කුලයක් නැතුව හැම දෙනාටම දුකක්. ඒකයි
මොන ආගමේ අයත් මැරෙනකොට අඳා වැටෙන්නේ. කවුරු මොහො කොහොම කිව්වත් දෙවියන් වහන්සේ කැමති වුණත් අනේ බෑ කියලා අඳන්නේ මරණය දුකක් නිසා. කැමති දේ ලැබෙන්නේ දුකයි, අකමැති දේ ලැබෙනවා දුකයි, ප්‍රියයගෙන් වෙන් වෙන්න වෙනවා දුකයි, අප්‍රිය අයත් එක්ක එකතු වෙන්න වෙනවා ඒකත් දුකයි. මෙන්න මේක තමයි ලෝක යථාර්ථය. ආන්ගේ යථාර්ථය හොඳට වැටහෙන්ටයි පටාචාරලගේ ඇටමිදුළු වලටම දැනෙන්ට ජීවිත අත්දැකීමක් ලැබුණේ. ඒක පටාචාරා සසරේ කළ පින විසින් සකස් කරපු සිද්ධියක්. පටාචාරගේ පින අවුරුදු 20 ගානේදී මැරෙන මිනිහෙක් කොහෙලා දුන්නා. පටාචාරගේ පින එදා දවසේම මැරෙන අවුරුද්දක පුතෙකුයි මා එදාම උපන්න පුතෙකුයි හොයලා දුන්නා. පටාචාරගේ පින එදා දවසේම මැරෙන වයසක අම්මෙකුයි තාත්තෙකුයි හොයලා දුන්නා. පටාචාරගේ පින එදා දවසේම එක වෙලාවෙම මැරෙන සහෝදරෙක් හොයලා දුන්නා. පටාචාරගේ පින පටාචාරගේ ඇඳිවත්ත ගැලෙව්වා නූල් පටක් නැති ගානට. පටාචාරගේ පින පටාචාරට පිස්සු වැට්ටුවා. පටාචාරගේ පින වෙන කොහේවත් එක්කගෙන යන්නේ නැතුව ඒ පිස්සිගේ අඩි ටික හෙමින් හෙමින් ජේතවනාරාමේ පැත්තට හැරෙව්වා. පටාචාරගේ පින කොච්චරද කියන්නේ, ධර්මශාලාවට යනකොට ඇඳිවතක් නැතිව කිරියම්මල හෝගාල බනිද්දි කොහෙද මේ පිස්සියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ධර්මශාලාවේ හිටපු කාටවත් කතා කළේ නෑ. ඇඳුම් ඇඳගෙන හිටපු රජවරු හිටියා, සිටුවරු හිටියා, ඇමතුවරු හිටියා, පින්වත් රජතුමනි කියලා කතා කළේ නෑ. ඇඳිවත නැති පිස්සිට කතා කළා පින. පටාචාරා පින්වත් දුවේ සිහියට එන්ට කිවා. එසැනින් පූර්වේ පිනට බුද්ධානුභාවයට පටාචාරගේ සිහිය පිහිටියා. ඔක්කෝම හොඳට ඇඳුම් ඇඳගෙන බණ ඇහුවේ පටාචාර විතරක් උදුරු සළුවකින් යාන්තන් ඇඟ දවටගෙන බණ ඇහුවේ. එදා රාජ රාජ මහා මාත්‍යවරු මහා මහේසිකාව බණ අහලා අල්ප මාත්‍රයක් අවබෝධ නොකළට ඇඳිවත නැති පටාචාරා පිස්සි සියල්ල අවබෝධ කළා. පටාචාර ලිඳ ළඟදී මේක තේරුම් අරගෙන මොකද උනේ, කුටියට වැඩියා භාවනා කරන්ට. කුටියට වැඩලා භාවනා කරන අදහසින් පහන නිවන්න අතින් පහන නිවනකොට ඒ පහන් දැල්ල යම්සේ නිවී ගියාද කිසිදා ඇවිලෙන්නේ නැති වෙන්න. ඒ විදිහටම පටාචාරාගේ සියලු කෙලෙස් නැසුණා. ආයේ කිසි දවසක නූපදින්ට සියලු කෙලෙස් නැසුණා. ආයේ කිසි දවසක නූපදින්ට. පින්වත්නි, හරි සුන්දරයි වෙන විදිහ. පින කියන එක අපිව නිවනට එක්කන් යන විදිහ හරි පුදුමයි. දෝලාවකින් මල් පාවඩ මැද අරයි යන්නේ නිවනට. දෝලාවකින් මල් පාවඩ මැද අරන් යන්නේ නිවනට. යථාර්ථය අවබෝධ වෙන විදිහට සියල්ල තේරෙන විදිහට අපේ පින අපිව නිවන කරා එක්කයි යනවා. ඒ නිසා හොඳට මේ කරුණ තේරුම් ගන්න.
හොඳට මේ කාරණේ දකින්ට මේක අවබෝධ කරන්ට. අද දවසේ සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනාවේදී අපි ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ හා සම්බන්ධ ලස්සන දේශනාවක්. අංගුත්තර නිකායේ පස්වෙනි පොත් වහන්සේගේ අන්තර්ගත ලස්සන දේශනාවක්. පඨම මරණ සති සූත්‍රය. මරණ සතිය ගැන වදාළ පළවෙනි දෙසුම. මරණය ගැන සිහි කිරීම ගැන වදාළ පළවෙනි දෙසුම. අපි ගෙදර ඉන්න කාලේ අපිට අසනීප වුණාම අපි හරි ආසයි නෙට්ටෝ බොන්න, කේක් කෑල්ලක් කන්න. ඉතින් උණ නැතත් උණ හදාගන්න ඉඳ හිට කේක් කන්න. ඉතින් අපි කියනවා, අම්මේ උණ වගේ මැරෙයිද දන්නේ නැහැ, බාර්ලි ටිකක් අබ්බිව්වොත් හරියයි. එහෙම අපි කියනකොට අපේ අම්මලා අපිට කියනවා, අපේ උන් එහෙම කාලකන්නේ නැහැ, අපේ උන් එච්චර අවාසනාවන්ත නැහැ, අපේ පරම්පරාවේ කවුරුවත් ඔය විදියට අඩු වයසෙන් මැරිලා නැහැ. අපේ අම්මලා එහෙම අපිට කිව්වා, මූසල කතා කියන්න එපා කිව්වා, කටට හොඳට එකක් ගහලා කට කැඩිච්ච කතා කියන්න එපයි කිව්වා. අපේ උන් එහෙම මැරෙනවද කියලා ඇහුවා. මතකද අපිට මේ බාර්ලි බොන්න ඕනෑමට අපි එහෙම කිව්වේ? ඒත් අපි දන්නේ නැහැ කියලා තියන්නේ නොදැනත් සුපිරි ඇත්තක්. අම්මේ මැරෙයිද සිහි කළ යුත්ත සිහි කරලා නොදැන සිහි කරන්නම ඕනදේ සිහි කරලා මරණය නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යමෙක් නිවන් මගේ ප්‍රමාද වෙනවද, ධර්ම මාර්ගයේ ප්‍රමාද වෙවි යනවද, ඒ කෙනා මරණ සතිය වඩන්ට ඕනේ අප්‍රමාදී වෙන්ට. රාගේ දුරුවෙන්ට අසුබේ වඩන්ට ඕනේ, තරහ දුරුවෙන්ට මෛත්‍රී භාවනාව වඩන්ට ඕනේ, මෝඩකම මෝහය දුරුවෙන්ට අනිත්‍ය භාවනාව වඩන්ට ඕනේ, ප්‍රමාද බව දුරුවෙන්ට අප්‍රමාදී වීම පිණිස මරණ සතිය වඩන්ට ඕනේ. එහෙමනම් බුදු කෙනෙක් කියපු කතාවක් තමයි අපේ අම්මට මූසල කතාවක් වුණේ නේද? කට කැඩිච්ච කතාවක් වුණේ නේද? බුදු කෙනෙක් දේශනා කරා මරණය ගැන සිහි කරන්න කියලා. එතකොට ඔබ නිවන් මගේ අප්‍රමාදී වෙනවා කියලා. නොදැන අපි බාර්ලි බොණ්ඩ සිහි කළාට බලාගෙන ගියාම බුදුවරු නිවන් දැකීම පිණිස සිහි කරන්න කියපු එකක් තමයි අපි සිහි කරලා තියෙන්නේ. අපේ අම්මලා දන්නේ නැති නිසා අපේ අම්මලාට ඒක කට කැඩිච්ච කතාවක්, මූසල කතාවක්, වටිනාකම දන්නේ නැති නිසා. හැබැයි ඒක බුදු කෙනෙක් තමන්ගේ සිරිමුව මඩලින් වදාළ ගම්බීර පරම සුන්දර දේශනාවක්. මරණය සිහිකරන්ට, මැරෙන එක සිහිකරන්ට, අජ්ජේව කිච්චං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරන්තේන මහා සේනේන මච්චුනෝ. අද වැඩේ අදම කරන්ට, හෙට මැරෙයිද කවුද දන්නේ? බිහිසුණු සේනායති මාරයා එක්ක අපට ගිවිසුමක් නැහැනේ. ඔන්න බුදු කෙනෙක් සිහි කරන්න කියපු විදිහ. ඒ ගාථාවෙත්
හොඳ මහරි අපේ ඉස්කෝල බිත්තිය තිබ්බෙන නේද? අපේ ඉස්කෝල බිත්තිය තිබ්බේ අජ්ජේව කිච්චං ආතප්පං කියන ටික විතරයි. අද වැඩේ අදම කරන්න කිව්වා. එතකොට හොඳ මහරිය විදුහල්පතිතුමා දන්නේ නෑ ඒකනේ ගහලා නැත්තේ නේද? මොකද්ද හොඳම හරිය? හොඳම හරිය හෙට මැරෙයිද කවුද දන්නේ? බිහිසුණු සේනා ඇති මාරයා එක්ක අපිට ගිවිසුමක් නෑනේ. මේක තමයි හොඳම හරිය. අපේ අවාසනාවට අපේ විදුහල්පතිතුමා ගාතාවම දන්නේ නෑ. දැනං හිටියනං අච්චර ලොකු බිත්තියේ පොල් ගෙඩි අකුරෙන් ලියනවනේ නේ? එහෙමද නැද්ද? එහෙමයි. එතකොට මං කීවේ අපේ ඉස්කෝලේ. අපේ ඉස්කෝලේ යන කාලේ දැන් විදුහල්පතිතුමාලා තරහවෙන්න ඕනේ නෑ. ගහලා නැත්තං හෙටම ගිහිල්ලා ලියන එකයි ඇත්තේ නේද? ඉතුරු හරියත් ඉතුරු කොටසත් නේද? ඒ නිසා පින්වත්නි අපි මරණය සිහි කරන්න ඕනේ. මරණය සිහි කරන්න ඕනේ. බුදු කෙනෙක්ගේ අවවාදය. ඉතින් බුදුරජාණන් වහන්සේ නදීකා කියන ගමේ මොකද වුනේ? නදීකා කියන ගමේ වාසය කළා දවසක්. එදා බුදුරජාණන් වහන්සේ මහණෙනි කියලා භික්ෂු සංඝයාව ඇමතුවා. ඒ වෙලාවේ භික්ෂු සංඝයා පින්වතුන් වහන්ස කියලා භාග්‍යතුන් වහන්සේට පිළිවදන් දුන්නා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. මහණෙනි මරණ සතිය භාවිත කිරීමෙන් බහුලව භාවිත කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙනවා. මහණෙනි මරණ සතිය භාවිතා කිරීමෙන් මරණය ගැන සිහි කිරීමෙන් බහුලව භාවිතා කිරීමෙන් මහත්ඵල මහානිසංස වෙනවා. එය නිවන පිණිසම හේතු වෙනවා. නිවනටම බැසගත්තා වෙනවා. එය නිවන කෙලවර කරගෙන තියෙනවා. මහණෙනි මරණ සතිය වඩන කෙනාගේ ගමන නිවනින් කෙලවර වෙනවා. නිවන පැත්තටම නැඹුරු වෙලා තියෙනවා. මහණෙනි මරණ සතිය වඩන කෙනා ආය ආයෙත් වඩන කෙනා බහුල බහුල වශයෙන් වඩන කෙනා ගේ ගමන නිවනින් අවසන් වෙනවා. නිවනින් අවසන් වෙනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වත් මහණෙනි ඔබ මරණ සතිය වඩනවද කියලා ඇහුවා. බුදුරජාණන් සෙහුවා පිනත් මහණෙනි ඔබ මරණ සතිය වඩනවද කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම වෙනවා. මෙසේ වදාරපුවම මෙහෙම ඇහුවාම එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහෙම පැවසුවා. ස්වාමීනි මම මරණ සතිය වඩනවා. මරණ සතිය වඩනවා. මම මරණය පිළිබඳව සිහි කරනවා කියලා කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් භික්ෂුව ඔබ මරණය පිළිබඳව සිහි කරන්නේ කොහොමද? මරණ සතිය වඩන්නේ කොහොමද කියලා. කොයි විදිහටද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට මේ පින්වත් ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා.
ස්වාමීනී භාග්‍යතුන් වහන්ස සුගතයන් වහන්ස මම මෙන්න මෙහෙම හිතනවා කියනවා. මම මෙන්න මෙහෙම හිතනවා කියනවා. අහෝ ඒ කාන්තයෙන්ම මම එක් රෑ දහවලක් එක රාත්‍රියක් දහවලක් ජීවත් වෙනවා නම් එතෙක් කල් භාග්‍යතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්ට ඇත්නම් කියලා හිතනවා කියනවා. ඒ කාන්තෙන් මමා විසින් බොහෝ දෙයක් කරන ලද්දේය. එක රයක් දවාලක් එකනේ මුළු දවසක්ම ජීවත්වෙන්ට ලැබෙනවා නම් ඒ දවස පුරාවටම මට බුදුරජාණන් වහන්සේගේ දේශනාව සිහිකරන්ට ලැබෙනවා නම් ඒ කාන්තෙන් මමා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වුණා කියලා තමයි මම නම් සිහි කරන්නේ. ස්වාමීනි මට එක දවසක්වත් ජීවත් වෙන්න ලැබෙනවා නම් ඒ දවස තුල ඔබ වහන්සේ වදාළ දහම සිහි කරන්ට ලැබෙනවා නම් මා විසින් බොහෝ දෙයක් කළා කියලායි මට නම් හිතෙන්නේ කිව්වා. ඔය අයුරින් තමයි මම මරණ සතිය වඩන්නේ කිව්වා. දවසකින් මැරෙයිද දන්නේ නෑ. දවසක් ඇතුලේ මම මැරෙන්න පුළුවන් කියලා තමයි හිතන්නේ කිව්වා. ඔය වෙලාවේ ඒ භික්ෂුව ඉඳගත්තට පස්සේ තවත් භික්ෂුවක් නැගී සිටියා. භාග්‍යතුන් වහන්සේට සුගතයන් වහන්සේට මෙන්න මෙහෙම දේශනා කළා, ප්‍රකාශ කළා. ස්වාමීනි මමත් මරණ සතිය වඩනවා. ස්වාමීනි මමත් මරණය ගැන සිහි කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා, පින්වත් භික්ෂුව ඔබ කොහොමද මරණය ගැන සිහි කරන්නේ? කොයි විදිහටද ඔබ මරණය සිහි කරන්නේ කියලා. ඒ වෙලාවේ මේ පින්වත් ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා, ස්වාමීනි මම නම් මෙන්න මෙහෙමයි හිතන්නේ. අහෝ ඒ කාන්තයෙන්ම මම දවසක් ජීවත් වෙනවා නම් එතෙක් කල් භාග්‍යතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්ට ලැබෙනවා නම් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව සිහි කරන්ට ලැබෙනවා නම් ඒ කාන්තයෙන්ම මං බොහෝ දෙයක් කළා හා සමානයි, ලොකු දෙයක් කරගත්තා වගේයි. මට නම් සිහි වෙන්නේ එහෙමයි ස්වාමීනි, මම ඔන්න ඔය විදිහටයි මරණ සතිය වඩන්නේ. එක දවසක් ජීවත් වෙයි මං, ඒ දවස පුරාවටම ඔබ වහන්සේගේ ශාසනය, ඔබ වහන්සේගේ දේශනාව සිහි කරගන්නට ලැබුණොත් මං ගොඩක් දෙයක් කළා වගේයි, මං බොහෝ දෙයක් කළා හා සමානයි කියලායි මම මරණ සතිය වඩන්නේ කිව්වා. ඒ ස්වාමීන් වහන්සේත් ඔහොම කියලා වැඩ හිටියා. තව ස්වාමීන් වහන්සේ කෙනෙක් නැගිට්ටා. නැගිටලා කියනවා, ස්වාමීනි සුගතයන් වහන්ස, ස්වාමීනි නරෝත්තමයන් වහන්ස, මමත් මරණ සතිය වඩනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා, පින්වත් භික්ෂුව ඔබ කොහොමද මරණය සිහි කරන්නේ කියලා කිව්වා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මම නම් මෙන්න මෙහෙමයි සිහි කරන්නේ කිව්වා. අහෝ ඒ කාන්තයෙන්ම මම දවසකින් භාගයක් ජීවත් වෙන්න ලැබුණොත්, දවසකින් භාගයක් ජීවත් වෙන්න ලැබුණොත් ඒ වරුව බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව
බුදුරජාණන් වහන්සේගේ දේශනාව සිහි කරගන්නට ලැබුණොත් මං බොහෝ දෙයක් කරගත්තා වෙනවා, මහා දෙයක් කරගත්තා වෙනවා කියලා තමයි මම නම් මරණය ගැන සිහි කරන්නේ. ඔය විදිහටයි මම මරණ සතිය වඩන්නේ කිව්වා. ඊළඟට ඒ ස්වාමීන් වහන්සේත් උන ඉඳ ගන්නවා. ඊට පස්සේ තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් නැගිටිනවා. ඒ ස්වාමීන් වහන්සේත් කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මමත් මරණ සතිය වඩනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා, පින්වත්නි පින්වත් භික්ෂුව, ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ? ඔබ කොයි විදිහටද මරණය ගැන සිහි කරන්නේ කියලා ඇහුවා. ඒ වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා, ස්වාමීනි සුගතයන් වහන්ස, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මම නම් සිහි කරන්නේ මෙහෙමයි. අහෝ ඒකාන්තයෙන්ම මම එක් ආහාර වේලක් ගන්නකම් ජීවත් වෙනවා නම්, තව ආහාර වේලක් ගන්නකම් ජීවත් වෙනවා නම්, ඒ අතරතුර කාලේ බුහන්සේගේ අනුශාසනාව සිහි කරගන්නට ලැබුණොත්, පුරුදු කරන්නට ලැබුණොත්, බුහන්සේගේ දේශනාව පුරුදු කරන්නට ලැබුණොත්, ඒක මට මහා ලැබීමක්, මනා ලැබීමක්, මම බොහෝ දෙයක් කළා වගේ කියලයි මම මරණය ගැන සිහි කරන්න කිව්වා. මම මරණය ගැන එහෙමයි සිහි කරන්න කිව්වා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ වැඩ හිටියට පස්සේ තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් නැගී සිටිනවා. නැගිටලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මෙහෙම ප්‍රකාශ කරනවා, ස්වාමීනි මමත් මරණ සතිය වඩනවා. ස්වාමීනි මමත් මරණ සතිය වඩනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා, පින්වත් භික්ෂුව ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ? බුදුරජාණන් වහන්ස, සුගතයන් වහන්ස, මම නම් හිතන්නේ මෙහෙමයි. අහෝ ඒකාන්තයෙන් මම ආහාර වේලකින් භාගයක් ගන්නකම් ජීවත් වුණොත්, ආහාර වේලකින් භාගයක් ගන්නකොට ජීවත් වුණොත්, ඒ අතරතුර කාලේ ඔබ වහන්සේගේ ශාසනේ, ඔබ වහන්සේගේ දේශනාව සිහි කරගන්නට ලැබුණොත්, අනේ මට ඒක වාසනාවක්, ඒක මට මහා ලැබීමක් කියලයි මට හිතෙන්නේ. ඔන්න ඔය විදිහටයි මම මරණ සතිය වඩන්නේ කිව්වා. ඒ වෙලාවේ මොකද වෙන්නේ? ඕන තව ස්වාමීන් වහන්සේ කෙනෙක් නැගී සිටියා. උන්වහන්සේත් කිව්වා, ස්වාමීනි මමත් මරණ සතිය වඩනවා. මමත් මරණය ගැන සිහි කරනවා. ස්වාමීනි මමත් නිතර නිතර මරණය සිහි කරනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා, පින්වත් භික්ෂුව ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේට ඒ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, සුගතයන් වහන්ස, මම හිතන්නේ මෙහෙමයි. අහෝ ඒකාන්තයෙන්ම මං එක් බත් පිඬක් ගන්නකම්, එක් බත් කටක් කනකම් ජීවත් වුණොත්, ඒ අතරතුර කාලේ ඔබ වහන්සේගේ ශාසනය සිහි කරගන්න ලැබෙනවා නම්, ඔබ වහන්සේගේ අනුශාසනාව සිහි කරගන්නට ලැබෙනවා නම්, ඒක මට මහා ලාභයක්, මං මහා දෙයක් කරාගත්තා වෙනවා, මං ලොකු දෙයක් කරගත්තා වෙනවා කියලයි මම මරණය ගැන සිහි කරන්නේ.
මම මරණ සතිය වඩන්නේ කියලා ඔන්නේ ස්වාමීන් වහන්සේ දේශනා කළා, ප්‍රකාශ කළා. ඒ වෙලාවේ තවත් භික්ෂුවක් නැගී සිටිනවා. නැගී සිටිනකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා, ස්වාමීනි මමත් මරණ සතිය වඩනවා. මමත් මරණ සතිය වඩනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා, පින්වත් භික්ෂුව ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ? හා කියන්නකෝ බලන්න ඔබ වඩන හැටි. එතකොට මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන ප්‍රකාශ කරනවා, පින්වත් භාග්‍යතුන් වහන්ස සුගතයන් වහන්ස මම සිහි කරන්නේ මෙහෙමයි. අහෝ ඒකාන්තයෙන් මම යම් කාලයක් තුල ආස්වාස කරනවාද, එය ප්‍රාස්වාස කරනවාද, හුස්ම ඉහළට අරන් පහළට හෙලනවාද, ඔය වෙලාවේ මම මැරෙන්න පුළුවන්. ආන්ගේ අතරතුර කාලේ උභහන්සේ වදාළ අනුශාසනාව, උභහන්සේගේ ශාසනය, උභහන්සේගේ දේශනාව මට සිහි කරගන්න ලැබුණොත් ඒක මහා ලාභයක්, ඒක මනා ලැබීමක් කියලයි මම හිතන්නේ. ඒක මනා ලැබීමක් කියලයි මම හිතන්නේ. මම මහා දෙයක් කරගත්තා කියලයි මට දැනෙන්නේ කිව්වා. ස්වාමීනි ඔය විදිහටයි මම නම් මරණ සතිය වඩන්නේ කිව්වා. මෙන්න මෙහෙම ස්වාමීන් වහන්සේලා පැවසුවාට පස්සේ මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලාට මෙන්න මෙහෙම දේශනා කරනවා. ওই විදියට පවසපුවාම බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට මෙන්න මෙහෙම දේශනා කරනවා. මහණෙනි යම් මේ භික්ෂුවක් මෙන්න මෙහෙම මරණ සතිය වඩනෝ ඒ කොහොමද? අහෝ ඒකාන්තේම මං එක් රෑ දහවලක් ජීවත් වෙනවනම් එතෙක් කල් භාග්‍යතුන් වහන්සේ වදාළ දහම සිහි කරගන්න ලැබුණොත් මං ගොඩාක් දෙයක් කරගත්තා වගේ කියලා ඔන්න කෙනෙක් මරණ සතිය වඩනෝ. මහණෙනි තව කෙනෙක් මරණ සතිය වඩනවා මෙහෙම. අහෝ ඒකාන්තෙන් මං එක දවසක් ජීවත් වෙනවා නම් ඒ දවස පුරාවද බුදුරජාණන් වහන්සේගේ දහම සිහි කරගන්න ලැබෙනවා නම් අහෝ ඒකාන්තෙන් ඒක මට ලාභයක්මයි, මහා ලැබීමක්මයි කියලා ඔන්න කෙනෙක් සිහි කරනවා. මහණෙනි තවත් භික්ෂුවක් සිහි කරනවා, මට දවසකින් භාගයක් ජීවත් වෙන්න ලැබෙනවා නම් ඉදිරියට ඒ දවස් භාගේ බුදුරජාණන් වහන්සේගේ දහම සිහි කරගන්න ලැබෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහි කරගන්න ලැබෙනවා නම් ඒක මට මහ ලාභයක්, ඒක මට ලැබීමක් මනා වූ, මම මහා දෙයක් ලැබුවා වෙනවා කියලයි ඔන්න තව භික්ෂුවක් සිහි කරන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි තව කෙනෙක් හිතනවා දවසකින් භාගයක් ජීවත් වෙන්න ලැබෙනවා නම්, ස්වාමීනි දවසකින් භාගයක් ජීවත් වෙන්න ලැබෙනවා නම් ඒ වෙලාවේ මට දහම සිහි කරගන්න ලැබෙනවා නම් ඒක මට මහ ලැබීමක්. මහණෙනි තව භික්ෂුවක් සිහි කරනවා, කොහොමද? ඕ තව භික්ෂුවක් සිහි කරනවා, එක ආහාර වේලක් වළඳනකන් ජීවත් වෙන්න ලැබෙනවා නම් ඒ වෙලාවේ දහම සිහි කරගන්න ලැබෙනවා නම් ඒක මට මහා ලැබීමක් කියලා. මහණෙනි තව භික්ෂුවක් හිතනවා, ඕ අහෝ ඒකාන්තෙන් මං ආහාර වේලකින් භාගයක් වළඳනකන් ජීවත් වෙන්න ලැබෙනවා නම්
ඒ කාලයක් මට දහම සීකර ගන්න ලැබෙනවා නම් ඒක මට මහා ලැබීමක් සුන්දර ලැබීමක් කියලා. මහණෙනි තවත් භික්ෂුවක් හිතනවා කොහොමද? අහෝ ඒකාන්තෙන් බත් පිඬක් අරගන්නකම් මට ජීවත් වෙන්න ලැබෙනවා නම් ඒ වෙලාවේ මට දහම පුරුදු කරගන්න ලැබෙනවා නම් මට ඒක මහා ලාභයක් සුන්දර ලැබීමක් කියලා. ඊළඟට මහණෙනි තව භික්ෂුවක් හිතනවා මෙහෙම. පින්වත්නි දැන් අන්තිම කෙනා හිතන්නේ කොහොමද? අහෝ ඒකාන්තයෙන් මං බත් සතර බත් පිඩක් බත් පිඩු හතරක් විතර කනකම් ජීවත් වෙනවා නම් ආන් එහෙම ඉන්න කාලයක් ධර්මයේ සීකරන්න ලැබෙනවා නම් ඒක මට මහා ලැබීමක් කියලා සීකරනවා කියනවා. පින්වත් මහණෙනි ඒකාන්තයෙන්ම මා විසින් බොහෝ දෙයක් ලබන්නේ ඇයි කියලා යා සීකරනවා කියනවා. මහණෙනි මෙන්න මේ භික්ෂූන් ප්‍රමාදීව වාසය කරන්නේ ඔය කියපු කට්ටිය කොහොමද වෙන්නේ? ප්‍රමාදව වාසය කරන අය කෙනා කොයි කෙනාද? රෑ දහවලක් එක දවසක්, ඊළඟට වරුවක්, ඊළඟට එක ආහාර වේලක්, ඊට පස්සේ බත් පිඩු හතරක් ආහාර වේලකින් භාගයක්, ඊට පස්සේ බත් පිඩු හතරක් පහක් වළඳන වෙලාවක් ජීවත් වෙනවා නම් ඒ කාලය තුල ධර්මය පුරුදු කරන්න ලැබෙනවා නම් ආන් ඒක මහා ලැබීමක් කියලා හිතන භික්ෂූන් ටික දෙනා ප්‍රමාදයි කියනවා. ප්‍රමාදී අය කියනවා. එයාලට නිවන ළඟ නෑ කියනවා. එයාලට නිවන බැසගෙන නෑ කියනවා. එයාලා නිවනේ බැසගෙන නෑ කියනවා. එයාලගේ ගමන නිවන කරාම යොමු වෙන්නේ නෑ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආශ්‍රවයන් සයවීම පිණිස, කෙලෙස් දුරුවීම පිණිස හිමින් සැරේ මරණ සතිය වඩනවා. තව දවස් දෙක තුනක් ඉඳීනේ නේද? ඕං හිමින් මරණ සතිය වඩනවා. මේ බත් පිඩු හතරක් පහක් කනකොට මැරෙයි. ඒ තාක් කාලයක් ධර්මයේ පුරුදු කරගන්න ලැබුණොත් වාසනාවක් නේ කියලා සීකලත් එයා ප්‍රමාදයි නං නේද? අපි වයසට ගිහිල්ලා දරුවෝ මල්ලු හදලා, ඒ දරුවන්ගේ දරුවොත් බලලා, තුම්මුණු පුරොත් දැකලා, ඒ තුම්මුණු පුරවන්වත් ඕම් පෙරපාසල් එක්කන් ගිහිල්ලා අපි දෙන්න වයසට ගියපු ගවසක සිල් ගමුනේද කියලා හිතන අය මොනතරම් ප්‍රමාද ඇද්දනේ. මේ බත් කටවල් හතර පහක් කනකන් යන වෙලාවක්වත් මට ධර්මයේ සීකරගන්න ලැබෙනවා නම් කොච්චර දෙයක්ද කියලා හිතන අයත් ප්‍රමාදයි නං නේද? ආශ්‍රවයන් සයවීම පිණිස හෙමින් සැරේ මරණ සතිය වඩනවා නම් අවුරුදු 60-70කට කල් දාන අය නිවන අද නෙවේ හෙට. එහෙම නේද? නිවන අද නෙවේ හෙට. දැම්මම ඕවා කරන්න පුළුවන්. මේ වැඩ ටික ඉවර කරලා ඉන්න එපැයි ඕවා කරන්ට. මේ කෙල්ලන්ට කොල්ලන්ට යන කලදසාව බලන්ට එපැයි. හාමුදුරුවෝ නම් ඕවා කියයි. අපිනේ කරන්ට වෙන්නේ. උන්වහන්සේලා නම් මොකෑ? ඕන් ඉතින් දෙන දෙයක් වළඳලා නේද? ඔය ඉතින් වෙන දෙයක් බලාගෙන ඉන්න එකනේ කරන්ට තියෙන. අපිට එහෙම ගෙවල් දොරවල් බලන්ටද, දරුවෝ මල්ලු බලන්ටද නේද? ඔව් ඉතින් ඔයාලටත් තියෙන දෙයක් කාලා මාරය ඇවිල්ලා යමක් කරනකොට වෙන දෙයක් බලාන තමයි ඉන්ට වෙන්නේ. මොකුත් කොරන්ට වෙන්නේ නෑ. මාරය එන දවසට අඩුම ගානේ කෙටි පණිවිඩයක්වත් නෑ.
නේද? කෙටි පණිවිඩයක්වත් නැහැ. ඇයි මෙච්චර හදිස්සියෙන් කිව්වහම ආයි ඔහේගෙන් අහන්න ඕනේ මට එන්ට කියලා එනවද නැද්ද? එනවා නේද? එතකොට මරණය කියන එක අපි දන්නේ නැති වේගකින් අපි කරා එනවා. දැන් ගෙදරේ ඉඳලා කොහෙද ආවේ මේ? දැන් මේ පින්වතුන් ගෙදරේ ඉඳලා මේ ඇවිල්ලා ඉන්නේ කොහාටද? බනහන්ට ධර්මපාල ඉස්කෝලෙටද? ඔව්. හැබැයි ලංුණේ කොතෙන්ටද? මරණෙට. දැන් ගෙදරට යනවා. යන්නේ ගෙදරද මරණෙටද? මරණය කරා අඩිය තියනවා. අඩිය තියන අඩියක් ගානේ මරණයටනේ. ගන්න හුස්මක් ගානේ කොහාටද? මරණයට නේද? දැන් උපන්දිනේට කේක් කපනෝ, ඉඩිපන්දන් ගහනවා වයස හැටියට නේද? ඉතින් වයස 25 නම් ඉඩිපන්දන් 25ක් නිමනවා. සමහරයට ඊළඟට නිමන්න ඉඩිපන්දන් නෑ ඒ කේක් එකේ ඊළඟ සැරේට. ඊළඟ ඉඩිපන්දම නිමෙන්න ඉස්සරලා සියලු ඉඩිපන්දන් නිමිලා යනවද නැද්ද? යනවා. ඊළඟ ඉටිපන්දම නිමන්න වෙන්නේ පිඹල නේද? මාරය ඔක්කොම ඉටිපන්දම් ආරයි යනවා නේද? එහෙනම් නිමෙන ඉටිපන්දම් ගානට වඩා තියෙන්නේ කොච්චරද කියලා පොඩ්ඩක් හොයාගත්තොත් හොඳ නැද්ද? නිමෙන ඉටිපන්දම් ගානට වඩා තියෙන කිටිපන්දම් ගාන හොයාගන්න ඕනේ නේද? Happy birthday නෙවේ. ඕ happy death day. නේද? මරණය කරා ළඟා වෙන තව දවසක් ලඟ වුණා. මරණයට තව දවසක් ලඟ වුණා. නේද? සුබ උපන් දිනයක් නෙවෙයි. මොකද්ද? මරණයට තව දවසක් ලඟ වුණා. මරණයට තව දවසක් ලඟ වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බත් පිඬු හතරක් පහක් වළඳනකම් ජීවත් වෙයි කියලා. හිතන කෙනත් මොකද වෙන්නේ? එහෙම හිතන කෙනත් ප්‍රමාදයි කෙනු. එයත් හිමින් සැරේ කෙලෙස් දුරු කරන කෙනෙක් කෙනු. එයත් කොහොමද කෙලෙස් දුරු කරන්නේ? හිමින් සැරේ කෙනු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, යම් මේ භික්ෂුවක් මෙන්න මෙහෙම මරණ සතිය වඩනවා නම් ඒ කියන්නේ කොහොමද? අහෝ ඒකාන්තයෙන්ම මම මේ එක බත් පිඬක් වළඳනකම් ජීවත් වෙනවා නම් ආන් ඒ කාලය තුල බුදුරජාණන් වහන්සේගේ දහම සිහි කරගන්නට ලැබෙනවා නම් ඒ කාන්තේම මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේය කියලා හිතනවා නම් භික්ෂුවක් මරණ සතිය වඩනවා මෙහෙම. අහෝ ඒ කාන්තේම මම යම් කාලයක් තුල ආස්වාස කරලා ඒ ආස්වාසේ ප්‍රාස්වාස විදියට පිට කරනවද ආන් ඒ කාලයක් ජීවත් වෙනවා නම් හුස්ම ගත්තා පහලට හෙලනකොටම මැරෙනවා කියලා සීකරනකොට ආන් ඒ අතරතුර කාලේ බුදුරජාණන් වහන්සේගේ දහම සීකර ගන්නට ලැබෙනවා නම් මම නම් හිතන්නේ ඒක මහා ලැබීමක් කියලා. ඒකාන්තයෙන්ම සුන්දර ලැබීමක් කියලා. මම බොහෝ දෙයක් කරගත්තා කියලයි මට නම් හිතෙන්නේ කියලා. ඔන්න ඔහොම හිතන භික්ෂුව මහණෙනි අප්‍රමාදීව වාසය කරන මේ දැම් මැරෙයි කියලා හිතන භික්ෂුව තමයි අප්‍රමාදීව වාසය කරන්නේ. එයා කොයි වගේද? ආශ්‍රවයන් සයවීම පිණිස, කෙලෙස් දුරුවීම පිණිස තියුණු ලෙස මරණ සතිය වඩනවා. වේගෙන් මරණ සතිය වඩනවා. තියුණු ලෙස මරණ සතිය වඩනවා කියන්නේ යාට කියන. එහෙමනම් මෙච්චර කාලයක්
අපේ අම්මගේ කට කැඩිච්ච කතාව, මූසල කතාව බලාගෙන ගියාම ඉක්මනටම නිවන් දක්වන කතාවක් නේ. ඉක්මනටම නිවන් දක්වන කතාව. ඉක්මනට කෙලෙස් දුරු කරලා දෙන කතාව. බලාගෙන ගියාම අපේ අය දන්නේ නෑ නේද? දැනගන්න අහගෙන ඉඳලා නෑ, අහගෙන ඉන්න කියලා නෑ, කියන්න දන්නේ නෑ. ඒකද නැද්ද? ඒකයි හේතුව. අම්මලා අහලා නෑ මේවා. ඇයි යන්නේ නෑනේ පන්සලක් පැත්තේ? නේද? පන්සල් යන්නේ කවද්ද? පාංශුකූලෙට ආරාධනා කරන්න. මැරුණට පස්සේ ඉරිසලා ගියේ. අංගුලිමාල පිරිත කියන්නේ ඉපදුනාට ඉසල, ඉපදෙන්න ඉසල. නේද? අංගුලිමාල පිරිත කියෝ ගන්නට යනවා. ඊට පස්සේ තියන්න වෙලාවක් නැහැනේ. බේත් ගේන්න යන්න තියෙනවා. ඊට පස්සේ පෙර පාසල් යන්න තියෙනවා. ඊට පස්සේ සිස්සත් පන්ති. ඊට පස්සේ ඕම් සාමාන්‍ය පෙළ. ඊට පස්සේ උසස් පෙළ. ඊට පස්සේ දූ විශ්වවිද්‍යාලේ. ඊට පස්සේ අර තරු පිරිවරාගත්වේ වට යන්න තියෙනවා නේද? ඊට පස්සේ ඔන්න මොකද කරන්නේ? ඕම් පුතාලාට රස්සා හොයන්න යන්න වෙනවා නේද? ඊළඟට මහා පාරවල් ගාන ඉඳගෙන දියව් දියව් කියන පුතාලට ඇල් වතුර අරන් යන්න වෙනවා. ඊට පස්සේ ඕම් රස්සාවක් ගත්තට පස්සේ දුෂ්කර සේවය කරන කල්පිටියේ පුත්තලෙම වැඩ කරන පුතාලා බලන්ට යන්ට වෙනවා. ඊට පස්සේ උන් ඒ පුතාලා හිතුමනාපෙට දීගේ ගත්තට පස්සේ ගාල්ල මාතර යන්ට වෙනවා. ඊට පස්සේ උන් ඒ පුතාලාගේ දරුව බලන්ට අනේ ඉතින් කද බැඳන් යන්ට වෙනවා. ඊට පස්සේ ඉතින් නේද මහාරෑ වැටිච්ච වලේ ගිනිමත් දහනෙත් වැටෙනවා. ඒ කොහොමද? පුතාගේ පුතාව ආයේ පෙර පාසල් එක්කයි යන්න වලිකනෝ. ඊට පස්සේ ආයේ පන්ති ආයේ එක්ක යනෝ නේද? ඊට පස්සේ මොකද කරන්නේ? ඕන් දැන් වයසයි. දැන් පුතාලගෙත් පුතාලට පුතාලා ඉන්නෝ. දැන් මොකද කරන්නේ? ගිනිමත් දහනේ වැඩිච්ච වලේ දැන් තමන්ම කපාගෙන වැටෙනෝ. මට ඉතින් තාම පුළුවන් මුණුපුරෝ ඉස්කෝලේ එකක් යන්ට. ඕන් මොකද වෙන්නේ? අපේ අය නිවන් දකින්න වැඩපිළිවෙලක් පුරුදු කරන. ඔහොම නිවන් දකින්න තියා නේද? මොකුත් වෙන්නේ නෑ. එහෙම හරියන්නේ නෑ. මරණ සතිය වඩන්ට ඕන. කොහොමද මරණ සතිය වඩන්නේ? නිතර නිතර මරණය ගැන සිහිකරන්ට ඕනේ නේද? දැම්මැරෙයි දැම්මැරෙයි කියලා සීකරන්න ඕනේ. ඒත් ඉතින් එහෙම නෑනේ නේ. කොහොමද සීකරන්නේ? අනේ ඉස්පිරිතාලෙක් යන්න බටයක් ගහන්න කොහොම හරි බේරගන්න අනේ අනේ කියලා අඬනවනේ. මොන ධර්මයක් සීවෙන එකක්ද නේද? ඈ පුතාට කියන්න අල්මරියාස්සේ සාරි පොටක් අස්සේ ආං මාලේ තියෙනවා, ඒක ලොකු දුවට දෙන්න කියන්න නේද? ඌ මරණ සතිය වඩනවා අපේ කට්ටිය නේද? ඈ අනේ අනේ ගිහිල්ලා ජයශ්‍රී මහා හාමුදුරුවන්ගේ ඌ කොඩියක් එල්ලන්න කියන්න. ඌ කිරියම්මාට දීර්ඝාවුස ලැබේවා නේද? චිරාත් කාලයක් ජීවත් වේවා කියලා කොඩියක් එල්ලන්ට කියන්ට ඕම් කිරියම්මලා අඬනවා. ඒ අවස්සේ පුතාලා මොකද කරන්නේ? දැන් බයේ බෑ. කිරියම්ම පෙරේතියක් වෙයිද දන්නේ නෑ. මෙච්චර කල් පන්සල් එක්කන් ගියේ නෑ. පන්සලට යනකොට මලක් කඩාගෙන යන්න දුන්නේ නෑ.
බණක් භාවනාවක් කරන්න දුන්නේ නෑ වැඩගත්තා. දැන් බයේ බෑ. මොකද කරන්නේ? අර මහා බුදු පිළිම ගෙනල්ලා මූණට ඔබලා, අම්මේ අම්මේ කිරියම්මේ මේ බුදුහාමුදුරුවෝ, මේ බුදුහාමුදුරුවෝ, අනේ බලන්නකෝ ලස්සන, අනේ අම්මා බුදුහාමුදුරුවෝ සරණ යනව නේද, අනේ අම්මේ සිරිබේ බලන්න මේ අපි ඔක්කොම පිරිත් කියනෝ නේද, අනේ අම්මේ බලන්නකෝ අහන්නකෝ පිරිත්, අම්මා හිත පහදවා ගන්නව නේද, අම්මා දෙව්ලොව යනව නේද. මැරිච්ච මිනිියක් කොහෙද පින්වත්නි බණහන්නේ? මිනිියකට කොහෙද පිරිත් ඇහෙන්නේ නේද? මිනිියකට කොහෙද පිරිත්? මිනිියකට මූනට අල්ලුවට බුදු පිළිමයක් ඒක ඇහෙනවද, දැයෙනවද, දකින්න පුළුවන්ද? දකින්න බෑනේද මිනිියකට? බෑනේ. මොකද වෙන්නේ? ඒ වෙනකොටත් කිරියම්මා පෙරේතියක් වෙලා ගේ මුල්ලේ නේද? තිරෝකුඩ සූත්‍රයේ තියෙන්නේ බිම්බිසාර රජුරු අහපුවාම මළගිය ඥාතීන්ට පින් දෙන්න ඕනද කියලා. ඔව් කියනවා බුදුරජාණන් වහන්සේ. මළගිය ඥාතියා මැරිලා බිත්තියෙන් එහා පැත්තට වෙලා බලන් ඉන්නවා කියනවා. දොර මුල්ලේ ඇඳයට ඉන්නවා කියනවා. ඔබ වහන්සේ නම් ඔහොම කියයි, දැන් අපි යන්න එපැයි ගෙදර. ඔව් ගියත් ඉන්නවා, නැතත් ඉන්නවා. මල ගිය ඥාතිය බිත්තියෙන් එහා පැත්තේ පින් දෙනකන් ඉන්නවා. ගියත් ඉන්නවා, නැතත් ඉන්නවා නේද? ඕ ඊයාව දුවෙක් අසපුවට, ඒ දුවට අවුරුදු 14ක් විතර ඇති. ඒ දුවට ඒ අම්මා කිව්වා මේ අමනුස්සෙක් ඇඟට එනවා කියලා. ඉතින් රුවන්වැලි සෑයට ගිහිල්ලා තියෙන පූජාවක් ගැන අහගන්ට ආවා, වන්දනාවක්. අර ආටානාටිය පිරිත කියන්න එපැයි. එතකොට ඒ ප්‍රශ්න විසඳෙනවා. ඉතින් එහෙම ඉන්නකොට ඉතින් කතා බහ කර කර ඉඳලා මම මොකද කළේ, පිරිත් නූලක් අරගෙන ඉනේ ගැට ගහන්න කියලා දුන්නා. ගැට ගැහුවා විතරයි දූ කලන්තේ දාලා වැටුණා. වැටෙනකොට මේ කටෙන් සුදු පාට පෙන වැක්කිරෙනවා. මේ හොඳට හිටපු කෙල්ල සුදු පාට කෙල වැක්කරිලා දැන් ඇස් වැවිව කරගෙන මෙහෙම අත ඇකුලගෙන ඉන්නවා. කතා කරපුවම ඇයි කවුද ඔයා කියලා. දැන් අර වයසක අම්මෙක්ගේ වගේ තොල් පොටවල් ඇතුළට ගිහිලා දත් නැති කෙනෙක් කතා කරනවා වගේ. ළමයිගේ තොල් පොටවල් ඇතුළට ගිහිල්ලා කතා කරනවා. කතා කරලා කියනවා, මං ඒව කවුද ඔය කමලාවති, මං ඒව මේ ළමයාගේ කවුරුවක්ද නෑ, කට්ටණියෝ මේ ළමයාගේ ඇඟේ බැඳපු කෙනෙක්, අනේ මාව නිදහස් කරන්ට. ඇහුවා මොකද කියලා. මේ ළමයාගේ ඇඟේ ඉන්න අමනුස්සෙක් අයින් කරන්න කට්ටණියෙක් එයාගේ අමනුස්සෙක්ව ගෙනල්ලා බැඳෙව්වා. මං කමලාවති, කට්ටණිය බැඳපු අමනුස්සයා, අර ගෙදර රඹුටන් කඩන පුංචි හොරා අල්ලන්ඩ පාතාලෙ මිනිහෙක් ගෙනල්ලා තියාගත්තා වගේ වැඩක්. අර ඥාතියාව එලවන්ඩ, පිංගණ්ඩාපු ඥාතියාව එලවන්ට කට්ටණියා ගෙන්නලා මොකද කළේ? අමනුස්සෙක්ව බැන්දුවා නේද? දැන් කියනවනේ බෝතලයකට දාලා ගිහින් ගඟට දාන්න, මූදට දාන්න කියලා. මේ කට්ටියන්ගේ හිතේ හරි කීකරුයි කියලා පෙරේතය භූතයෝ. බෝතලේ ඇතුළට යන්න කිව්වහම යනවා. එහෙනම් දැන් මූඩිය වහනකන් ඉන්න කිව්වහම ඉන්නවා. දැන් ඕන් අපි මූදට දානවා එහෙට වෙලා ඉන්න කිව්වහම ඉන්නවා. හා එහෙම කීකරු භූතයෝ ඉන්නවම කියමුකෝ. ඔය බෝතලේ පාවෙලා පාවෙලා ඇවිල්ලා ගලක වැදිච්ච දා ඒ පෙරේතයා එළියට එනවද නැද්ද? අනික මෙයාලගේ හිතේ මේ පෙරේතෝ කියන්නේ බෝතලයකින්වත් එළියට එන්න බැරි අය කියලා. නෑ, ගස් ගල් දෙවනත් කරගෙන ගස් අතරින් ගල් අතරින් යන්න පුළුවන්. බෝතලේ අතරින් එන්න බැලුවේ. ඉතින් මොකද වෙන්නේ? අර ගෑනුන කෙනාට කතා කරපම හරි අසරණයි. මං ඒව දැන් මොකද්ද කරන්න ඕන කිව්වම මාව නිදහස් කරන්න කිව්වා. මම කොහෙද ඉන්නේ කියලා, කරේ තියෙන යන්ත්‍රේ කිව්වා.
ඊට පස්සේ ගෑනු කෙනා ලව්වා එයාගේ ජීවිතයේ බුදුරජාණන්සේට ධර්මයට සංඝයාට පූජා කෙරෙව්වා. පූජා කළා රැස් කරපු පින් අනුමෝදන් කෙරෙව්වා. අනුමෝදන් කරලා මං ඇහුවා ඉතින් මොකද්ද වෙන්න ඕනේ කියපුවාම ඒ ගෑල්ලම එයාගේ අත්තගේ කනට කොඳුරලා කියනවා හයියෙන් උඹේ උන්ට කියාපන් මැරිච්ච ඥාතීන්ට පින් දෙන්න කියලා. උන් ගෙදරට එලා ඉන්නවා පින්මදිව කියාපන් පින් දෙන්න කියලා. දැන් බුදුරජාණන්සේ දේශනා කළානේ මේක තිරෝකුඩ සූත්‍රේ මළගිය ඥාතීන්ට පින් දෙන්න කියලා. මළගිය ඥාතීන්ට පින් දෙන්න කියලා. ඒ ගෑනු කෙනා කියනවා මාව එව්වේ මේ කෙල්ලව මාස 3ක් ඇතුලේ මරවන්නට කියලා. ඉතින් බලන්නකෝනේ ඊට පස්සේ කතා කරලා කියලා ඔබ මේ පින් අරගෙන අයින් වෙන්න සුවපත් වෙන්න හොඳ ලෝකෙක උපදින්න පුළුවන් නම් එහෙම කරලා මේ ළමයට නිදහසේ ඉන්න දෙන්න කියලා. ඉතින් ඒ අමනුස්සේ ගෙහැටිනේ අපිට වරදින්න බැරිද? වරදින්ට පුළුවන්නේ, අපිට වරදින්ට පුළුවන්. මරණ සතිය වැඩුවොත් වරදින ස්වභාවය අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. කොහොමද වඩන්ට ඕනේ? මේ දැන් මැරෙයි, මේ දැන් මැරෙයි කියලා තමයි හිතන්ට ඕනේ. එතකම් ජීවත් වෙනකම් මං ධර්ම මාර්ගේ පුරුදු කරන්ට ඕනේ. රාගය ඇතුව මැරුණොත්, ద్వේෂය, මෝහය, ඊරිසියාව එකට එක කරන එක, බද්ධ වෛරය ඇතුව මැරුණොත් ඒක නම් මට යහපතක් වෙන්නේ නෑ. මං හොඳ ලෝකෙක උපදින්නෙත් නෑ. ඒ නිසා මේ මොහොතෙම මගේ හිතෙන් රාගය, ద్వේෂය, මෝහය එකට එක කරන එක, බද්ධ වෛරයේ ඊරිසියාව මාන්නේ නැති කරගන්න ඕනේ. පාන් ඔබ සිහි කරන්න ඕනේ විදිය. ඕවා ඇතුව මැරුණොත් මට යන්න වෙන්නේ සතර අපායක. ඒ දේවල් දුරු කරගන්න ලැබුණොත්, රාගය නැති වුණොත්, ద్వේෂය නැති වුණොත්, මෝහය නැත්තම් මම මැරෙන වෙලාවට ඊරිසියාව, මාන්නේ, ක්‍රෝධේ, බද්ධ වෛරයේ එකට එක කරන එක මේ දේ නැත්තම් මං මැරෙන වෙලාවට ඒ කාන්තෙන් නිකෙලස් වෙලා මැරෙන්න පුළුවන්. ඒක මහා ලාභයක්නේ. බුද්ධ ශාසනය සම්පූර්ණ කළා, ඉපදීම ෂය කළා, බඹසර වාසය සම්පූර්ණ කළා, කලයුත්ත කළා, නිවන පිණිස තවත් කලයුත්තක් නැණී කියලා මට සිංහනාද කරන්න පුළුවන්නේ. එම නේද? එතකොට පින්වත්නි මොකද වෙන්නේ? ඔබ එහෙනම් නිතර නිතර සිහි කරන්න ඕනේ අප්‍රමාදී වීම පිණිස. මොකද්ද? මරණ සතිය. ඒකත් නිකම් මේ හෙට මැරෙයි අනිද්දා මැරෙයි කියලා නෙවෙයි. මේ දැන් මැරෙයි. මේ දැන් මැරෙනවා නම් මේ දැන් හිතේ තියෙන කුඩු කේඩුකම් අතාරින්න ඕනද නැද්ද? රාගය, ద్వේසය, මෝහය, බද්ධ වෛරය එකට එක කරන එක නේද? ගුණමකුකම, උඩඟුකම, ඊරිසියාව, ඇට්ටරකම, මාන්නේ, හීනමානේ මේ ඔක්කොම අයින් කරන්න ඕනේ නැද? අයින් කරලා බුදුරජාණන් වහන්සේ යමක් වදාලද ඒක සිහි කර කර ඉන්න ඕනනේ. එහෙම නැති වුණොත් ඔබ ප්‍රමාදයි. එහෙම වුණොත් ඔබ මායාගේ යටතේනේ. එහෙම වුණොත් ඔබ පරාදයිද නැද්ද? එහෙම වුණොත් ඔබ පරාදයි. ඒ නිසා හොඳට සිහි කරන්න. මොකද්ද? මරණය. දැම්මැරෙයි. රාග, දේශ, මෝහ ඇතුව මැරුණොත් මට හොඳත් නෑ, අන් අයට හොඳත් නෑ, අපි හැමෝටම හොඳ නෑ. රාග, ద్వේෂ, මෝහ දුරු කරපු උත්තමයෝ වගේ මටත් පිරිනිවන් පාන්ට ලැබුණොත් ඒ කාන්තෙන් මටත් හිතසුව පිණිස පවතිනවා, අන් අයටත් හිතසුව පිණිස පවතිනවා, අපි හැමෝටම හිතසුව පිණිස පවතිනවනේ කියලා සීකරන්ට
ඕනෑ. ආංයා අප්‍රමාදී කෙනෙක්. එයා මොකද කරන්නේ. ආශ්‍රවයන් සයවීම පිණිස තියුණු ලෙස මරණ සතිය වඩනවා. බුදුරජාණන් එහෙම දේශනා කරනවා. ඒ නිසා මහණෙන මෙන්න මෙහෙමයි ඔබ හික්මෙන්ට ඕනැන්නේ. අප්‍රමාදීව වාසය කරනවා. ආශ්‍රවයන්ගේ සයවීම පිණිස තියුණු ලෙස මරණ සතිය වඩනවා කියලයි ඔබ හික්මෙන්ට ඕන කෙනු. එහෙමනම් පින්වත්නි, බුදු කෙනෙක්ගේ අවවාදය පිළිපදින අපිට දැන් මැරෙයි දැන් මැරෙයි කියලා සිහි කරන්න ඕන නේද? මේ දැන් මැරෙයි මේ දැන් මැරෙයි, ඒ මැරෙන වෙලාවට රාග ద్వේස මෝහ තිබ්බොත් අයහපතක්, රාග ద్వේස මෝහ දුරු කරගන්න ලැබුණොත් යහපතක්. පින්වත්නි, මේ දේශනාව බුදුරජාන් වහන්සේ අංගුත්තර නිකායේ පස්වෙනි පොත් වහන්සේගේ දේශනා කරන්නේ පඨම මරණ සති සූත්‍රය. ඔය බුදුරජාන් වහන්සේ කවදාවත් මෙහෙම කියයිද? මහණෙනි, පින්වත්නි, මේ රැස් කළ පිනට විසාකා සුමනා සුජාතා බන්දුල මල්ලිකාලා වෙලා පිනේ කෙරවල මෙතේ බුදුන් දැක එකම ධර්ම මණ්ඩපයක අපි හැමෝටම නිවී සැනසෙන්ඩ ඒ බුදු පසේ බුදු මහරහතුන් නිවී සැනසී වදාළ ඒ අමාමහ නිවනින් සැනසෙන්ඩ ලැබේවා කියල පතයිද? එම පතයිද? බුදු කෙනෙක් පතන්ඩ කියයිද? නෑ. දැනුත් අත ඉස්වනේද පතන්ට පුරුද්දට. පතන්න එපා සසර. මේ බත් පිඩවල් හතරක් අරකන් ජීවත්වෙන එකක් ගැනවත් පතන්න එපා කියපු එකේ නේද? තව සුජාතා සුමනල විසා කළ වෙලා අනික බුදුරජාණන්සේ කොහේවත් ගිහියන්ට කියලා නෑ. සුජාත වගේ වෙන්ට කියලා, විසාකා වගේ වෙන්ට කියලා කොහේවත් දේශනාවක නෑ. තියෙනවා ගිහියන්ට ආදර්ශ චරිත දෙකක් ගැන. පිරිමින්ට කියලා තියෙනවා උපාසකයින්ට උග්ග සිටුතුමා වගේ වෙන්ට, එහෙම නැත්නම් හත් ආලවක සිටුතුමා වගේ වෙන්ට. ඒ තමයි පිරිමින්ට දීන ආදර්ශය ගිහියන්ට. උග්ග සිටුතුමා හත් ආලවක වගේ වෙන්ට, එයාලා අනාගාමී අය. ඊළඟට කාන්තාවන්ට කවුරු වගේ දෙවෙන්ට කීවේ? විසාකා සුමනා සුජාතලා වෙන්න කියලා නෑ කොහෙවත්. එයාලා සෝතාපන්නයි, නිවන් දැකලා යන නිවන් දකින මාර්ගයට පිවිසලා ඉන්නේ. ඒ වුණාට එහෙම වෙන්න පතල නෑ කියලා තියෙන්නේ. පින්වත් උපාසිකාවෙනි, ඔබ කුජ්ජුත්තරා වගේ වෙන්ට, වේලුකණ්ඨකී නන්දමාතාව වගේ වෙන්ට. ඇයි? කුජ්ජුත්තරා රජගෙදර දාසි, හැබැයි සිංහාසනයේ ඉඳගෙන බණ කියපු එකම දාසිය. මැරිලා අනාගාමී වෙලා මැරිලා ඉපදුනේ බඹලව. වේලුකණ්ඨකී නන්ද මාතාව ආශ්චර්ය අද්භූත කාරණා තිබ්බ කාන්තාවක්. මැරුණා අනාගාමී නිසා බඹලෝ ඉපදුනා. එහෙදි පිරිනිවන් පානවා. අන් ඔබට ලැබුණ ආදර්ශ කවදාවත් බුදුරජාණන්ස කියලා නෑ. විසාකා සුමනා සුජාතා බන්දුල මල්ලිකාලා වෙන්ට කියලා. සෝතාපන්න ශ්‍රාවකය වුණත් එහෙම වෙන්ට කියලා නෑ. කියලා තියෙන්නේ අනාගාමී චරිත ආදර්ශයට ගන්ට කියලා බුද්ධ දේශනාවේ. එතකොට පින්වත්නි, ඔබ සියලු දෙනා අප්‍රමාදී වෙන්ට ඕනද නැද්ද? අප්‍රමාදී වෙන්ටම ඕනේ. අප්‍රමාදී වීම පිණිස මොකද කරන්න ඕනේ? ඕ, අප්‍රමාදී වීම පිණිස කරන්න ඕනෙන්නේ දරුව හදලා තුම්මුණු පුරෝ බලලා සිල් ගන්නවද? නෑ. දැන් මරණ සතිය සිහි කරන්න ඕනේ. මරණේ සිහි කරන්න ඕනේ. දැන් මැරෙයි කියලා මරණේ සිහි කරන්න ඕනේ. මරණ සතිය වඩන්න ඕනේ.
මරණ සති භාවනාව භාවනාවක් විදියට පුරුදු කරන්ට ඕනේ. එහෙමනම් පින්වත්නි, ඔබ සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේම ඉතා ඉක්මනින් ආශ්‍රවයන් සයවීම පිණිස තියුණු ලෙස මරණ සතිය වඩන්නට සිත් පහළ වේවා. රැස් කළ සියලු පින් හේතු වාසනා වේවා. මේ ගෞතම බුදු සසුනේම වහ වහා අමා මහ නිවණින් සැනසෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.